සම්මා සම්බුද්ධ ශාසනය පිළිබඳව දේශනාවත් එවාගේම අර්ථකතාවල දීර්ග විස්තරවිවරන සඳහන් වෙනවා. මෙහිනිශශන ආරම්භ වෙන වෙලාවේ අනුදමාහිමියන් වහන්සේ අමතා වදාරා තිබෙනවා, ආනන්දයේ කාන්තාවන්ට පැවිද්ධ නුදුන්නුත් ශාසනය අවරදු දහසක් පවතිනවා. කාන්තාවන්ට පැවිද්ධ දුන්නුත් පන්සීයයි පවතින්නේ. නමුත් ආනන්දයේ, කල් නැතුව වතුර රැන්ඳෙන තලාකයකට කියන්න පොකුණකට ලොකු බැම්මක් දැම්මුත්. ඒේ පොකුණේ වතුර රැඳී පවතිනවාගේ උදෙශාසිනය අරු දහසක් පවතින්ඩමම ශාල බැම්මක් ගොඩනැංගුවවා. ඒමුණුවවද මිහිනිසසනටය අවස්ථවන අෂ්ට ගරු ධර්ම. එනිසා බුද්දෙශවාසිනය අරුදු දහසක් පවතිනවා කියනෙ එක විනීපිටකයෙහි සඳහන්න වනාා චුල්ලවක්ග පාලිය භික්ෂුුණී කන්දකයහි. ඊළඟට සඳහන් වෙනවා, බුදුරජාන් වහන්සේ දේශනා කරල වසර දහස කියන්නේ චතු පටි සම්බිධලාබි චහතන් වහන්සේගේ කාල පරිච්චේදයඉහින්නේෙ කට්ටකතාව හඳුන්නවා ඒකනනි ත්‍රීවිද්‍ය ට්ටභිඥා චතු පටි සම්බවිධා ඥානලාබී රහතන් වහන්සල සුළභව පහලවවා වර්සදාහක්. ඒක අපේ ශාසන ඉතිහාසින් ලංකාවෙෙන්ම තෝරගඩ පුළුවන්. ඊළඟට වර්සදාහක් පවතිනව රකුල් ති රහතන් වහන්සලාගේ වසී. එකඇන්නේ පටිසම්බිධ ඥාන නොලබන ප්‍රකෘති රහතැන් වහන්සේලා වසයෙන් තවත්තාරදු දහසක් ඉදිරියට පවතිනවා. ඉලට තුංගනි දහස අනාගාමීන් වහන්සේලාගේ කාල පරිච්චේදයයි. හතරනි දහසේ සකදාගාමියාරයන් වහන්සලගේ කාල පරිච්චේදයයි. පස්සනි දහස සෝවානාාරයන් වහන්සලා වැඩියම් පහළවෙන්න කාලියයි. දැන් අපි මේ ගත කරන්නේ දෙ දහස් පන්සියේ පනස් ගාන ගිහිල්ලනි ඒොට අපි මේේ තුන්වවෙනි දහසතමයි දැන් ගත කරන්නේ. එනිසා හොලොවසින් ලැබෙනවානැං අනාගාමීන් වහන්සේලා පාලවෙන්න කාලයයි. තොට මෙයින් කියවුුණේ අනුපිළවෙලින් මේ ප්‍රතිපත්යහි ප්‍රති පලය යගැන ප්‍රතිවේදය ටිකෙන්ටික අඩුවෙන හැටි. මෙතින කාල පරිච්චේදේ නියම කෙල්ලේ හුලවසසියෙන් කියනෙ තේරුමයි. එනිසා බුදුරජාණන් වහන්සේම දේශනා කරල තියෙන මහා පරිනිර්වාන සූත්‍ර දේශනාවේ සුබද්දර පරි බ්‍රාජකතුමාට ඉම මේචෙ සුභද්ද භික්කූ සම්මා විහරයිුම් අසු්ඥෝ ලෝකෝ අරහන්තයෙහි අස්සකල්. සුබද්දරයමේ මගේ ශාසනය භික්‍ෂු භික්‍ෂුනිී උපාසක උපාසිකා වෝ සම්මා විහෙරණයෙන් වාසය කරත් නං. ඒ කියන්නේ තමා ලබාගන්න ප්‍රතිඵලේ තවත් අයට ගන්න නොනං. ඒනිසා ්‍රහතන් වහසලාගෙන් ලෝකෙ හිස් වෙන්නයි කෙල දේශනා කළ. ඒ සම්මා විහෙරණේ තමයි මෙතෙන ප්‍රතිපත්තිය නමින් හැඳින් වෙන්නේ. තමා ප්‍රතිපත්ති පිහි ප්‍රතිවේදත් සාක්ෂාත් කරගෙන අන්න අයට ඒ ලබාගන්් උපකාරවෙනවා. කල්්‍යයාන මිත්‍රා්‍යයෙන් පිහිටවේෙනවා. ඒමනන් තවතව ප්‍රතිපත්තිපපුරනැත්තොත් ප්‍රතිවේද ලබන්නොත් පහලවෙනවා. ඉනිසා තමයි හෙම දේශනා කෙල්ලේ ලෝකේ හිස්වෙන්නෑ රහතන් වහන්සේලාගේෙන් මේ සව්ුවන්නක් පිරිස හරියට ප්‍රතිපත්ති රනව න කියල. ඒය අනුව සැලකා බැලීමේදී දැ මෙහහි නිසස්න වසර දාහය පැවතුුණි ඇත්තවශයෙන් ස්‍රී ලංකාව තමයි අන්තමවරට මෙහි නිසස්න අහෝසි වන්නේ. දැන් තේරවාද මෙහහි නිසස්නයක් ලෝකයේ කොතගවත් ඇත්තේ නෑ මහාජාන මෙහි නිසස්නැතියෙන්න්න පුළුවන් ඒක විකෘති මෙහනික සහස්නක් ඒකයන්නේ බුදුරජාණන් වහන්සේගේ විනිශික්ෂපද අනුවන ඒවා හදාගත්ත මනගමක් නමුත් ඒක තේරවාද මහන ජීවිතයකට සම්බන්ධ නෑ. ඊළඟට අපි සඳහන් කරන්නට ඕනෑ ඒම සම්බුද්ධ ශාසනයේ දිගුකල් පවතින්නේ කොහොමොද කියේනෙක ඇතවාසයෙන් දිගුකල් පවතින්නේ එතනතිේෙන පරිාප්ති ප්‍රතිපත්ති ප්‍රති වේද කියේලා ධර්මතා තුනක්. පරිාප්තය නම් ත්‍රීපෙටක පරිාපති ධර්මය. ප්‍රතිපත්යේ නං සීල සමාධි පණ්ඥ ඒක ඇන්නේ සතර සංවර සීලේ මැනවිං රකිමිංගී පැවිදි අය තමතමාටනීමත සීලේ මැනවිං රකීමින්. සීලිං පමනක් සෑගීමකට පට්නවී සමත භාවනා වඩන ඉපස්සනා භාවනා වඩෙන් වට. මේක තමයි ප්‍රති පත්තිය ැටයට කෙටියෙන් අපි හඳුන්වන්නේ. ප්‍රති වේදනමින් චූපදදිහාන අරූපදධහාන එවගේම විදාශනාඥාන වඩල ලබන සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාම මාර්ගඵල, රහත්ත මාර්ගඵල. මේකේන ධර්මයන්ටිකිෙන ප්‍රතින් වේදක කියල යැන අබෝධ කරගන්න උත්තරීම අනුස ධර්ම. මේවා හරි හටියයට අනුගමන කරනවා නම් *රිාප්තිය හරියට නිවරදිව අනු ගමනය කරනවා. ප්‍රතිපත්තිය හරියට නිවරදි අනුගමනී කරනවා නං ප්‍රති වේදය අනිවාරියෙන් ලැබෙනවා. අද කාලි බොහෝදිනා හිතෙනවා අදාද සෝවාන් වෙෙන්ඩෝන. අදාද ජීවිතය මරහත් ෙන් ඩෝනිකිල්. ඒ ප්‍රති වේද කොච්චර ්‍රාර්ථනා කළත් ප්‍රතිපත්තිය අසම්පූර්ණ නං එක ලැබෙන ෙන්නේ. ටින් කියන අපි ොල් පැලයක් හිටවෙල රද්දකින් දෙකින් ගෙඩියහදැන්ඩ කිවට හැදෙන් නෑන. ඒ ගහ හැදෙන් ෝඕන. ඒ හ වැඩෙන්ඩෝන අර්දු පහක් හයක්යාාම මෙන්න මේේ ගහයේ මල්පෙපයෙනවා මෙන්න ගෙඩිය හැදෙනනවා. ඒ ගහටයේ පලදාාවත් දැතිකරන්න පුළුව අංකම තිීබීන්නේ. ඒ ගොබියට නෙමේ වගා කරන්නට නෙමේ වගා කරන්න කරන්ඩෝන ඒ ගහ හදනේකයි. ගහදල එක ටාරක්ෂා සරසනව වරපුූරදාමින් රැකගන්නවා. යන්දාාසකගේ ගහ වැඩුනාාම ගැඩි අල්දාව හටගන්නවා. එවගේ තමයි සීලයේ සමාධයේ ප්‍රඥාව අනුගාමනය කිරීමයි අපට තිබෙන්නේ. එතවට බුද්ධසාචනය රැකෙන් එහෙමයි. එනිසා බුද්ධසාචනයට පිළිවිතින් පෙළගහැම කියනිකේ නියම තේරම වියයුතුවන්නේ තමා රක්්නාා සීලයේ අකුරක්වත් වෙනස් කරන්නඇතු හරිටම සීලේ නිවරදිව ආරක්ෂා කරන්නට ඕනෑ පිරිසිදුව. එකරිින සතර සංවර සීලේ අට ආකාරයකින් රැකීමම කියලා. ඟට සීලයේ පහිතාා ඒ නොන වැති, සියලත් අනුස්සති භාවනාවට නං වැම, සාමතිය පාසනා භාවනා දිුණු කරන්න ටඕන. ඒක තමයි බද්ධ ාසන භිවෘධියය සඳහා කළියුතු බුද්ධ පූජාව. එනිසා බුදුරජාණන් වහන්සේ ම දේශනා කළලා තියෙන මහා පරනිර්වාන සූත්‍රයේ, ආනන්ද ස්වාමීින් වහන්සේ අමතා දේශනා කළ යෝකහෝවානන්ද බික්කවා බික්කුණීවා උපාසකෝවා උපාසිකාවා ධම්මානු ධම්ම පටි පන්නු විහරති. අනු ධම්ම චාරිී සාමියච්ච පටි පන්නන්නු අනු ධම්ම චාරි සෝතතාගතන් සක්කරු ති ගරකරුව ති මානීති පූජ ರම. ඒ ජයක දශනා කළ. අනන් මංගේ සාචන ික් ස භික් ුනි පසක පාසිකා වෝ. ධර්මානු දරුණු ප්‍රතිපදාව කියන. ධර්මයකයන්නේ නිර්රවාණය, ඒ අනු දරම ප්‍රතිපද කියන්නේෙ සೇල සමාධි ප්‍රඥා. ಏ ಪ್ರೇದಿಗೊಡಕ್ಿನು ඒ ದರ್ಯಂ್ ಹರಯಟಾನುಗಮನೀಕರ್ವನ ತನತ್ತಾ ತಾಗತಯನ್ ಹಂಸೆಯಟೆ ಸರೇಷ್ಟವು ಉತರಿತರವು ಗೌರುವಕಲವನ್ನು, ಪೂಜಾಕಲಾವನ್ನು ಬುಹ ಮಂಕಲಾವನ್ನ ಸೇಷ್ಟ ಪ್ರತಿಪತಿಪೂಜವನ್ ಪೂಜಾಕಲವನ್ು ಕಿಲ್. නිසා බුදුරජාණන් වහන්සගේ දේශනාවන් ව බුද්ධසාාචනය බැබලෙන්නේ බුදධසාචනය දුගකල් පවතින්නේ මෙන්න මේ පරියාාප්ති ප්‍රතිපති කියන ශාසන දවය ශාසන දෙක මැනවින් අනුගමනී කිරියීමින් කියෙක අපි කරනාවන් මකක්.